ಆದ ವಿಶೇಷ ಟುಡೇ ಸ್ಪೆಷಲ್ ದ ಜಿಂಜಿ ಪೆಸೋನಾ ಗರಾಜ್ ಪೆರೇತ ವನಸಿಂಹ ಮಾವತ ಜಿಂತು ಬಿಟಿಯ ವತ್ತ ಕಜುಬಿಸ್ತಾನಿ ಪೆಟ್ರೋಲ್ ಡೀಸೆಲ್ ಗಣಂಗಿಯ ಮಗೆ ಗರಾಜ್ಗೆ ವಾಹನ ಪಿರಿಗಿಯ ತೆಲ್ ಡಿಗ ಗನ್ನಟ ಪೋಳಿ ಮೇದಲ ಅಂತಿಮ ಕೆಸ್ ಗಸ್ ಗೆಲವಿ ಗಿಯ ಕೊಂದ ಮಗೆ ಅದ ವೆಲಾಗಿಯ ಹರಿಯದ ಸದ್ದ ಪೀಠ ಕನ್ನ ಕಟ್ಟ ಎರಲ ಸದ್ದ ಪೀಠ ಕನ್ನ ಗರಾಜ್ ಕೇಳ ಮಟ ಗಿರಾಫ್ ಕೇ ಗಿರಾಫೆಗೆ ಬಾಸು ನಾಯಿ ಕೇಳ ತಮ್ಮ ಸಿತು ಗಿರಾಫ್ ಟ್ಯೂನ್ ಕರ್ನ ಕೇಳ ಮುಖಾಟಿ ಉಂಟ್ಕೊಂಡು ಬುದ್ಧು ಅಮ್ಮ ವಾಹನ ತೊಗೆ ತನಿಖರ ವಾಹನ ತವಾನಕ್ ದಾಲೋಗೆ ಸರ್ವ ಕಟ್ಟವಿದ್ರ ಹದಲಿ ಕರ ಇವರಾಯ್ ಸ್ಟಾರ್ಟ್ ಕರ ಪೆಟ್ರೋಲ್ ಡೀಸೆಲ್ ಬೌಸರ್ At the bus Friday special me garage bus unne oh okay mama me mama dannima dakala ave eken me petrol nevak ape muhudata evilla kiyala nahana me nema natha me petrol bowser yak ape shed ekata evilla kiyala me dannima nahana ane natha me gas poli me gas hambela kiyala ಗ್ಯಾಸ್ ಪೋಲಿ ಮೇ ಇಂದ್ರ ಗ್ಯಾಸ್ ಹಂಬು ಎನ್ನತ್ತು ಬಬಾಲ ಹಂಬು ಎನ್ನದ ನೀ ನೋ ಎನ್ನ ಬುರು ಕ್ಯಾನತ್ತು ದೇವನಿಯ ತುಂಗಿ ನೀ ಹಂಬು ನೀ ಗ್ಯಾಸ್ ಪೋಲಿ ಮೀನಿ ಅಪ್ಪಿ ಪಾಪೆ ಅಮ್ಮ ಮಾರ ಗ್ಯಾಸ್ ಪೋಲಿ ಮಗ ಮೇ ಇಂದದತಿ ಮನೋದ ಕಲೇ ಪೋಲಿ ಮೇ ಇಂದಗೆ ನೋಚರ ಇದಿ ದಮ್ ಕಿವಿ ಓಯ್ ಕರಮ ದೇವ ಮೇ ಮಟ ಏಕ ನೇವೆ ಮಮ ಆವೆ ಓವ ದಕಲ ನೇವೆ ಮಮ ಆವೆ ಮೇ ಮೇ ಗ್ಯಾಸ್ ಮನೋದ ಪೆಟ್ರೋಲ್ ಟ್ಯಾಂಕ್ ಯಾ ಕಿಕಿನಿಮಟ ದಿವೆ ಕರೆ ದನ್ನಿಮತ್ ದಾಲ ದಿಬೆ ಅವನೇ ದಮ್ಮನೆ ಪಾಪೆ ಅನ್ನೆಕ ದಕಲ ಮಂ ಆವೆ ದನ್ ಗಂಡ ದಾರಿ ಔ ಲೆಡ ಗ್ಯಾಸ್ ದಿಲ್ಲ ಗನ್ನ ಮಗದ ಲೆಡ ಗ್ಯಾಸ್ ದ್ಯಾಂಗ್ ಸಾಲಿ ದಿಲ್ಲ ಗನ್ನ ಲೆಡ ಗ್ಯಾಸ್ ಓಯ್ ಲೆಡ ಗ್ಯಾಸ್ ಕೀಲ ಗಿಯನ್ನ ಓಕಡೆ ಗೆನ್ ರೆಡಿ ಗ್ಯಾಸ್ ಓಯ್ ರೆಡಿ ಗ್ಯಾಸ್ ಕೀಲ ನಮ ಕಿವೆ ರೆಡ್ ದಕ್ ನೇ ರೆಡಿ ಗ್ಯಾಸ್ ಓ ಹಾಕೋ ಸಾಲಿ ದೇನೋ ಹರಿ ಓನ ಮಗುಲ ದ್ಯಾಂಗ್ ಓ 500ಕ್ ಗೆವಲ ಓನ ಫಾರ್ಮ್ ಮೇ ಕರಲ್ಲ ಟೆಂಡ ಪೆಟ್ಟಿಯಟ ಓಕ ದಾನೋ ಐಡೆಂಟಿ ಕಾರ್ಡ್ ಫೋಟೋ ಕಾಪಿ ಆಯ್ ಉಪ್ಪನ ಸಾಥಿ ಫೋಟೋ ಕಾಪಿ ಆಯ್ ತಮಸಿಗೆ ಮರಣ ಸಾಥಿ ಫೋಟೋ ಕಾಪಿ ಆಯ್ ರೋಲ್ ಐಡೆಂಟಿ ಕಾರ್ಡ್ ಕಾಪಿ ಆಯ್ ಉಪ್ಪನ ಕಾಪಿ ಆಯ್ ಮನುಷ್ಯ ಮರಣ ಸಾಥಿ ಫೋಟೋ ಕಾಪಿ ಯಾರು ಹೌದೇ
අට පාස් ෆ්‍රයිඩේ ස්පේෂල්. මනුස්සයෝ නොමැරෙන මනුස්සේ කෙටිර ජීවත්වෙන් උත්සා ගන්න එපා. අර කවියකුත් තියෙනවනේ නොමැරුණු කෙනෙක් ලෙස ජීවත් වෙන්නට එපා කියලා කවියක් තියෙනේ ඔයි. ඉතින් අන්නේ විදිහට ජීවත් වෙන්න එපා. තමසේ මැරෙනවා කියලා දැනගෙන තමසේ දැන් මරණ සාතික ඉල්ල ගන්නවා. ගිහින් තමසේ අයිතිවාසිකමක් ඒක. මොකද්ද? මරණ සාතිකේ ඉල්ල ගයි. අයියෝ මේ දැන් ඔය කියන හැටියට දැන් මේ ඒකට හෙන පොලිමක් ඇති මරණ සාතිකේ ගන්න. ඒකනේ ඔය කිව්වේ මෙහි ඉඳි ඉස්සෙල්ලා තමසේ ඒක අරන් ආවා නම් මේ වැඩේ ලස්සන කරන්න තිබ්බන්නේ. ඒතකොට ටෙන්ඩර් පටිපාටියෙන් ගෙලින්ම දැන් බොක්ස් එක අරින වෙලාවේ තමසේට මේක ගෙලින්ම අපිට තැපල් කරලා එවන්න තිබ්බා හේ. මොකද්ද? නෑ තමසේ මේ ටැංකිය අයිති නැද්ද නැද්ද කියලා එවන්න තිබ්බා හේට. තමසේ ඉන්නේ දැන් එහෙමනම් මෙහෙම මෙහෙම කරන්න බැරිද? කොහොමද කරන්නේ? මං කකුල් වැටින් පොඩි ගාණක් දෙන්න. එබේ පයි පයි මම කැමති නෑ. අපි ඒ වගේ කවදාකවත් මම ජරා වැඩ කරන මිනිහෙක් නෙමෙයි. සල්ලි වලට වගේ ජරා වැඩ කරන්නේ නෑ. කීයද දෙන්නේ? ඈ නෑ මං කීයද දෙන්නේ? මං රුපියල් 1000ක් විතර දෙන්න පැට්‍රෝල් ටැංකියම දෙනවා නම්. 1000ට නම් කරන්න බෑ. ඔයර කියන්න ලොක්කා. 2000ක් දුන්නා කකුල යටින් නියපොත්තෙන්. මං ගත්තේ නෑ. කකුල යටින්. 2000ක්. 2000ක් ගත්තේ නෑ. මම ගත්තේ නෑ. අපරාධ මං හිටියා නම් ගන්නවා. මේමයි. ලොක්කා මතක තියා ගන්නවා ප්‍රතිපත්තියක් උනා කඩන්ඩ ඒක නියම රියල් ගානක් විය යුතුයි. ලොකු ගානක් විය යුතුයි. එහෙම ගානක් එනවා නම් ඕන ප්‍රතිපත්තියක් කඩා ගන්න පුළුවන්. පුළුවන් ද කරන්න වැඩි? අයියෝ නීතිය කඩන්න බැරි වුණාට නීතිය නමන්න පුළුවන් කියලා තියෙනවා. දැන් බලනවා තමසල වෙන ප්‍රතිපත්ති කරුකෝ මේ පැත්තේ කතා කරපේ උන් මේ එළිවෙනකොට අනිත් පැත්තට ගිහිල්ලා ඉන්නේ. හරි හරි මේ දැන් එහෙමනම් මෙහෙම 2000ට කරන්න බෑනේ වැඩි. ඔව් මේ මෙහෙමයි. ඔය මේ ප්‍රතිපත්ති මං කඩන්නේ නැහැ ඔයගේ තුට්ටු දෙකට. එහෙනම් 2002ක් දෙන්න. මේ ඔය මේ ලොක්කා. ඇයි 2002ක් කියන්නේ 2000 ඒ කියන්නේ 1000 2යි රුපියල් 2යි. තමසේ කැත කියලා හිතෙන්නේ නැද්ද? මේ ඔයගේ යෝජනාවකත් කරන්න. මේ ඔය ගන්න බා. ඔන්න ඔය 500ක් දීලා ඔය කොලේ පුරවල දානවා මෙන්න මේ වේතෙන්ට. නෑ එහෙම කතා කරන්නේ බා ඉතින්. ඇයි? පොඩ්ඩක් මොකරි කරමුද? මම කිව්වනේ මගේ පප්පාවත් මගේ අත්තවත් මුත්තවත් කිරිගිත්තවත් මේ වගේ දේවල් වලට පාවා දීලා නෑ. පගාව අරගෙන නෑ. හොඳට මතක තියාගන්න. එහෙනම් ඔයා ඔය පප්පල කිරිගිත්තල පාවා දුන්නේ නැතුණාද? ඔයා කිව්වේ ලොකු ගානක් දුන්නෝ ප්‍රතිපත්ති කඩාගෙන වැඩේ කරලා දෙන්නම් කියලා. දෙවොයි මං කිව්වේ පගාව ගත්තේ නෑ කියලා නේ කිව්වේ. හැබැයි සල්ලි ගත්තේ නෑ කියලා කිව්වේ නෑ තමසිට. ඉතින් ආවේ එහෙම හොරපාර දෙන්නේ සල්ලිනේ පගාව කියලා කියන්නේ. අනේ කවුද ඔයි කියන්නේ? ඕවට එහෙම නමක් දාලා නැහැ එහෙමයි කියලා. පගාව කියලා වචනයක් වෙනම එකක් තියෙනවා. සල්ලි කියලා වචනයක් වෙනම එකක් තියෙනවා. පගාව කියලා දේවල් තියෙන ඔය മന്ത്രിවරු ළඟ, ඇමතිවරු ළඟ, ඒ වගේ කට්ටිය ළඟ තමයි ඒවා තියෙන්නේ. එතකොට ජරාව දෙන එකත් වැරදි තමයි. හොඳේ මට ඕනම් පුළුවන් තමයි මේ දැන් අල්ලස්සා දූෂණ මේ මර්ධන එකකට අල්ලලා තමයි වාර දෙන්න පුළුවන්. මේ මාව? ඔව්. එහෙම නම ඔකල කරලා. ඒ තමයි දැන් ජරාවක් දෙන්න හදන්නේ. මේ ගරාජ් බාසුන්නේ. මේ හරි මගු ලකුණේ අන්තිමට මට මෙහෙර යන්න වෙන වැඩක්. ඕක ඒ තන්තන් වල කියන්නේ යන්න ඕනේ නෑ බාසුන්නේ. එන රුපියල් 1000 දෙන්න. රුපියල් 1000 දෙන්න. ඒකේ පෙට්‍රල් ටැංකියේ මට දෙන්න. නෑ නෑ ඒක නෙමෙයි. මං කියන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා. මොනවා කියන්නේ නෑ කියලා? තමසේ මට ජරාව දෙන්න ලෑස්ති කළා කියලා කියන එක නවත්තන්න රුපියල් 1000 දෙන්න. මේ දැන් තමයි රුපියල් 1000 දෙන්න මම. ඔව්. නැත්නම් මං කියනවා දැන් කෝල් එකක් අරන් දැන් කියනවා මෙන්න මේ ඇවිල්ලා මට ජරාව දෙන්න හැදුවා ටක්ගල ඇවිල්ලා අල්ලගෙන යන්නේ කියලා. තමයි කියන්නේ ඔය ඉන්නේ දෙකේ හතරේ උන් එන්නේ. ඈ ඇවිල්ලා කුදලගෙන යන්නේ. තමයි කියන්නේ මගේ ළඟ එකෙක්ට ගැහුවා ගැහිලා කුරුඳු ගහේ මුදුනේ. අට පාස් ෆ්‍රයිඩේ ස්පෙෂල්. මේ කවුද ගරාජ් බාෂන් නැහැ. ඇයි? මේ මාව හිර යවන්න නම් මනම් ඒවා කරන්න යා. නේ නේ මම තමටගේ ඉන්ටිගියෝට් එක මම මේ ඉන්නේ කානේ මේ මම හැසිරෙන්නේ. ඔව් ඒක තමසිකින් 1000ක් ඉල්ලගත්තේ. තමසි දන්නවද ගංගාලේ ගොංගල බඩන දන්නවද? මොන බඩක්ද? ගංගාලේ ගොංගල බණ්ඩා කියලා හිටියේ ඉස්සර ඉතිහාසයේ කෙනෙක්. මං අහලා තියෙන්නේ ගොංගාලේ කොට බණ්ඩා නම් අහලා තියෙනවා. අයියාගේ පුතා. අන්නේ ආ තමයි මං කියන්නේ. කවුද? හරි හරි ඔයි. තමසේ අහලා තියෙනවද වීර පුරන්නප්පු? වීර පුරන්නප්පු. ආව. ඔය කියන්නේ වැඩකට නැති කුඹුරු. නෑ ඔයි මේ පොර නැතුව මේ වගා කරපු මේ පුරන් වෙච්ච කුඹුරු ගැන නෙමෙයි වීර පුරන්නප්පු කියලා මහත්ෙක් හිටියා. ආ. ඔව්. ඔයගල අඳුරන කෙනෙක්ද? ඔහෙට කියන්නේ අඳුරන කෙනෙක්ද කියන්නේ ඒ කට්ටිය වාහනේ හදාගත්තේ මගෙන් ඔයි. මේ ගරාජ් එකේ.
නැත්තම් අන්න එහෙම තිබ්බ ගරාජයක් මේක. ඉතින් දැනුත් මේ වාහන යායට තියෙන්නේ මොකක් පාඩුවක් කියලා නැහැනේ ඔය ඇයිද? තමසේ කියන්නේ සර්දිය, සූරු සර්දිය. ඕ ඕ. වාහන පන්නලා මෙහෙන් හදලානේ, ඇසෙම්බල් කරලානේ අලුතින් විදියට නම්බර් ප්ලේට් එක ගහලා වික්කේ. සූර සර්දිය? නැත්තම් ඒකනේ සූර කියලා කිව්වේ. හරි සූරයි. අපි දන්නේ ඔය කතාවද? ඒ කියන්නේ මේ පොසත් මිනිස්සුන්ගේ වාහන පන්නගෙන ඇවිල්ලා කෑලි ගලවලා මේ බුදුපත් මිනිස්සුන්ට කෑලි බෙදනවා. නේ නේ පොසත් කිව්වට ওই පොසත්ම නෙමෙයි. සමහර ලාට කාසෙල් වල හරි මේ තිබ්බේවා. පාරිදූපේවත් ගෙනා. ඈ? ඔව් ඔව් ඔව්. හම්සි කියන්නේ හරි සූර්යා කියන්නේ දවසක් මගේ වාහනේ මුස්සලා මට ගෙනත් දුන්නනේ මේ විකුල්ලා දාන්න කියලා. ඈ? ඔව් එදෙන් පස්සේ මිනිහවත් ඇරියම. මම මට දැන් ඔය පරණ ඉතිහාස කතන්දර වැඩක් නැහැ. නෑ නෑ ඇයිද එහෙම දන්න එපා මං කිව්වේ එහෙම තිබ්බ ගරාජයක් මේක. ඉතින් එහෙම තිබ්බ එක දැනුත් මේ වාහන ඕනේ හැටි තියෙන්නේ මොකට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ওই මේ එක එක්ව සල්ලි ගෙවලා මේ වාහන අරන් යන්නේ නෑනේ. දැන් බන්වාර අර අතන තියෙන වාහනේ බලන්න. අර බල්ලද? බල්ලා නෙමෙයි ඔය බල්ලට එහා පැත්තේ තියෙන වාහනේ බලන්න. ආ ආ අර ඊ මයිනර් එකද? ඊ මයිනර් නෙමෙයි මොරිස් මයිනර් එක. ඕ ඕ මොරිස් මයිනර් එක. මොරිස් මයිනර් දැන් බලනවා ඕක ගෙනල්ලා මේ ගෙනියනවා කියලා තමයි මේ හදන්න දාලා ගියේ. දැන් බලනවා ඒකේ අර මඤ්ඤොක වැල ගිහිල්ලා. මඤ්ඤොක වැල? අයියෝ යහලන්ත වැල් මඤ්ඤොක කියලා හලන්න. මඤ්ඤොක ගස්නේ හැදෙන්නේ. හරි හරි ඔයි මේ මෙහෙමයි සයිලන්සරෙන් ඇතුළට ගිහිල්ලා. ඔව්. එතනින් එහාට මණිපෝල් කට්ටෙන් ඇතුළට ගිහිල්ලා. ඔව්. ඊට පස්සේ රේඩියේටර් එක ඇස්සේ සැතපිලා. ඔව්. ඊට පස්සේ ස්ලයිඩ් එක මැද්දෙන් මතුවෙලා. ඔව්. එහෙම වංගු ගහලා එන්ජිමක් අස්සෙන් එනකොට ඒකට කියන්න පුළුවන් ද ඔයි ගහක් කියලා. ඔව් නේ දොම් වට වන්දනාවේ ගිහිල්ලා ගිහිල්ලා එනකොට බැලක් වගේ නේ මඤ්ඤොක්ක ගහවුනා. ඒකනේ තමසී දන්න මුලත් හොයාගන්න නැහැ. කෙලිම දැල්ල විතරයි මන් දැක්කේ. කොමාරි ගල්ලා මේ පැට්‍රල් හුටපටේ ඉඳ ටැංකිය සුද්ධ කරනකොට මෙන්න අලේ. මෙන්න අලේ කාගේද? නෑ බං මේ මඤ්ඤොක්ක අලේ. ආ ඔව්. ටැංකිය පිරෙන්න. පැට්‍රල් ටැංකිය. ඔව් නේ. ඒ කියන්නේ අලෙත් වැල වගේම ඒ වගේ හැඩ වෙලාද තිබ්බේ? මෙහෙමයි. වැල ඇද උනාට අල එහෙම නැහැ. අල හොඳයි. අද බාස් ෆ්‍රයිඩේ ස්පෙෂල්. බාස් නැහැ. ආ. බාස් නැහැ. ආ මේ 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 පොඩ්ඩක් අල වෙන්න ගත්තා විතරයි කොහින් ආපු ආත්විච්ච කිද්ද මන්ද. ආ ආ. මෙයා මෙහෙට එන්න මහත්තයා. ලොරිය යට නේද? ඔව් ලොරියට. මම මේ දාගෙන ඩිෆරෙන්ෂල් එකේ ජොයින්ට් එක හොයනවා. ඇයි ඩිෆරෙන්ෂල් එකේ ජොයින්ට් එක කවුරු රණන් ගිහිල්ලාද? නේ නේ රණන් ගිහිල්ලා නේ මම හයි කළා තියෙන වැරදි තැනක. හා පැද. මොකද කොහෙද හයි කරලා තියෙන්නේ? නෑ මම මේ මේ ගියර් බොක්ස් එක හයි කරන්න ඕන තැනට තමයි ඩිෆරෙන්ෂල් බ්ලොක් එක හයි කරලා තියෙන්නේ. ආ එතකොට දෙපරන්ද හයි කරන්න ඕන තැන මොකද්ද තියෙන්නේ? දෙපරන්ද නෙමෙයි ඔය එකට කියන්නේ මහත්තයා මේ ඩිෆරෙන්ෂල් එක. මොක හරි අංජිමේ ඉඳලා දිගට ඇවිල්ලා පොල්ල නේ දිගට පල්ලේ ඇවිල්ලා බොස් ගෙඩිය කරකවන්නේ. ඔව් මොන මම මේ ෆෝල්ට් එක ළඟ මේක දැන් මම වැරදිලා හයි කරලා තියෙන්නේ රේඩියේටර් එකනේ ඔය එතන. මෙතන මේ අත්තමයි ගරාජ් බාසුන්නේ මහ විශාල වාහන ප්‍රමාණයක් තියෙනවා නේද? අනේ ඔව් මහත්තයා බඩ කියන්නේ වාහන ඇවිල්ලා ගොඩ ගැහිලා තියෙන මේ දාපු උන් එකෙක්වත් අරන් යන්නේ නෑනේ. ආ ආදරයටද දීලා යන්නේ? නෑ ආදර නෑ පෙට්‍රල් නෑ කියලා ගෙනිල්ල දාන්න තැනකුත් නෑ කියලා මේකේ ගොඩ ගහලා. ඉතින් දැන් එහෙම මේ හදන්න ගෙනාපු වාහන හදලත් ඉවර නම් ගෙනිච්ච නෑ කියන්නේ මේ බාසුන්නේ හැට මහ ආදායමක් නෑනේ. නෑ නෑ ආදායමක් නැතුවත් නෙමෙයි ආදායමක් තියෙනවා. කොහොමද ආදායමක් කියන්නේ වාහන ගෙනියන්නේ නැති උනහම මිනිස්සු? නෑ නෑ දැන් හැට බස් නැතුව පෙට්‍රල් ඩීසල් නැතුව බස් නැතුව නන්නත්තර වෙන කට්ටිය ඉන්නවනේ. උන් රැට නිදිය ගන්න දෙනවනේ. මං සල්ලි අරන් දොර ඇරලා දෙනවා නිදිය ගන්න. හොඳ සැප කාර්. සමහර උන් මේ කාර් එකක් දැක්කමයි. හප්පට. ඔව් උන් යන්නේත් නැහැ පව්ෙන් දරත් කියන මේ බාසුනේ තව දවස් දෙකක් ඉදන් නිදාගෙන යන්නම්. ඒකෙන්ද එතකොට දැන් ජීවත් වෙන්නේ? අපේ මේක හදනකොට ලාභයි ඒක. උඹට කියන්න මහත්තයා. කපල් වලට මං දෙනව දවල්ට. මේ මේ වාහන? වාහන? ඊයේ පෙරද හෙන බෝලිම මේ මෙතන හන්දි ෂෙඩ් එකේ නෑ නෑ කපල් ඒ මොකටද කපල් ඒ කියන්නේ මේක ආරංචිලා රූම් සඩුවට දෙනවා කියන මම ඉතින් කාර් එකනේ දෙන්නේ ඈ ඊට පස්සේ වැඩේ කටල් ගියා ඒ මොකටද කටල් ගියේ කටල් ගියා කියන්නේ මම එකම කාර් එක කපල් දෙයකට දුන්නා නේ පැටලෙල නෑ නෑ මට නම් පැටලු නෑ මං දන්නවා ගිය ජෝඩු දෙක මොකද්ද කියලා එක කාර් එකට ඒ වුණාට උම් පැටලෝගේ නැතිලි
මොනවද? නෑ නෑ මේ පවුල් ආරවුල තියලා මාළ මගුල කියලා ඊට පස්සේ වාහනේ පිටින් ගිනි තියන් හදලා. මම කොහොම හරි කරලා බේරලා යාරියා. දැන් කපල් වලට දෙන්නේ එක කාර් එකයි. හා එක කාර් එකක් එක කපල් එකක්. ඔව් ඔව්. ඒක දැන ආදායමක් ලබනවා. ඉතින් මේ මේකත් හොඳ මේ සුපිරි මේ මේ හොඳ වටින කාර් ගන්න මේක දෙන්නේ නැද්ද ඒතොර කපල් වලට? දුන්නා දුන්නා අපෝ මේක තමයි ඉස්සෙල්ලාම දුන්නේ. දැන් දෙන්න බෑ සොකත් සොබර ඔක්කොම බෑලා. මේ හරි හරි ඒකෙන් කමක් නැ මේ බාසුනේ මං පොඩි වැඩක් කර කතා කරගන්න කියලා ආවේ මොකද්ද මේ දැන් මේ මේ වාහන ගෙනියන්නේ නැති එකේ මෙතන මේ ගොඩ ගහලා තියෙන එකේ ඔව් අපේ ගෙදරට පුටු සෙට් එකක් හැටියට ගන්න පුළුවන් සීට් සෙට් එකක් දෙන්න බැයිද අප්පට සිමාරු බිස්නස් එක නේක මේ 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 මහත්තයා ඔව් නියම සෙට් එකක් දෙන්න දෙන්නකෝ දෙන්නකෝ දැන් මේ මේ මේක වෙන්ස් එකක් මේ මේක මේක බෙන්ස් එකක් හා ඉතින් මේ බෙන්ස් එකේ ඕනනම් සී සෙට් එක දෙන්න පුළුවන් මට සී සෙට් එක ආව දෙන්න පුළුවන් හොද ගානකට දෙන්න පුළුවන් ගලවල දෙනවද ගලවල තමයි දෙන්නේ නැත්නම් ගලවල නැතුව මේ කාර් එක පිටින් දෙන්න බෙදියන්නේ නැහැ එතකොට දැන් එහෙම මේ මේක සීට් එක මම ගෙදර අරන් ගියාම කාර් එකට සීට් කොහෙන්ද කාර් එකට ගෙලින් ඇඳක් දාගන්න ඇඳක් නෑ 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 කාර් එකට ඇඳක් දාලා දෙන්න කියලා තමයි මේ මිනිස්සයා ගෙනල්ලා දුන්නේ කාර් එකට මොකටද ඇඳක් දාන්නේ දැන් මේ මිනිස්සයා දිගටම පෙට්‍රල් පොලිමේ ඉන්නේ ඔව් ඒ ඉඳලා ඉස්සරහට යනවා එනවා බෝලිය තියනවා ආයෙ ඇවිල්ලා මේක නිදියන ආ ඒක හින්දා ඇඳක් දා ගන්නවා ඔව් ඇඳක් දාලා දුන්නේ ඒකට ඇඳක් දාලා තමුසේ සීට් එක දෙන්න එතකොට මං ගෙදරින් ඇඳ ගේන්න ඕනද මෙහෙට නෑ තමුසේ ගේන්න ඕනේ නෑ දැන් එකෙක් ඇඳක් ගේන්න අත බස් ෆ්‍රයිඩේ ස්පෙෂල් මේ හරි එතකොට පුටු සෙට් එකේ විදිහට ගලප ගන්න බලන් කෙලිම ගෙදරම තිබ්බ හැටි බෙන්ස් පුටු සෙට් එකක් නේද? අපේ ඔව් තමයි ගේ ඉස්සරහා ගහනවා බෙන්ස් විලා කියලා. මොන විලා? බෙන්ස් විලා. අ බෙන්ස් විලා. බෙන්ස් විලා කියලා ගහලා ඉස්සරහා ගහනවා අර බෙන්ස් මාක් එක ගහගන්න. මේකෙන් ගලවලා දෙන්න. මේ තව පොඩි පොඩි ගනුදෙනුවක් කරගන්න ඕනේ. මොකද්ද? මට අපේ ගෙදර තියෙන පරණ යකඩ අල්මාරියක්. අල්මාරියක්. ඔව්. මොකද අල්මාරිය? යකඩ අල්මාරිය. තියෙන තර යකඩ අල්මාරියට මේ කාර් එකේ තියෙන AC ගැජට් එක හයි කළා. ඒක බ්‍රිජ් එකක් කරන්න බැරිද? බ්‍රිජ් එක. ඔව් මේ මාළු Google Maps අරේ මේ දාලා තියෙන එළවලු අරේ මේ තරක් වෙන්නේ නැති එකක්. මේ කවුසේ ගෙදර තිබ්බේ යකඩ අල්මාරියක්ද නැත්නම් කෑලි හැලිච්ච ෆ්‍රිජ් එකක්ද? යකඩ අල්මාරියක්. මට ඕනේ දැන් මේ කාර් එකේ AC ගැජට් එක ගලවලා ගිහින් ඒකට හයි කළා ඒක බ්‍රිජ් එකක් කරගන්න. ওই ব্রিজ එක කියලා එකක් නැහැ ওই ফ্রিজ ඉන්නේ ফ্রিজ එකක් ඔව් আইস পেটি আরে আইস পেটি එකේ আইস කටේ දාගෙන කනක කැට ගන්න පුළුවන් ඔව් দাঁত తిරියටන ඔව් අන්න එක තමයි එහෙමනේ කූල් කරලා හැම පොන්න පුළුවන් ඒ වගේම ඔව් ඔව් හරි හරි මේක දෙන්න පුළුවන් මේ බෙන්ස් එකේ AC එක හරිම හොඳයි හා හා හරිම හොඳයි ඔ කියන්නේ ඔකේ ආපු මහත්තුරු දෙන්නම මම මේ මේ කුළු ගෙඩියක් ගෙන ඉල්ලා දොර ඇරලා කඩලා තමයි මේ අරගෙන පැය 3කට පිටිතර පස්සේ තමයි ඒකෝ කිව්වේ කාර් එකේ අවුල මොකද්ද කියලා මොකද අවුල AC වැඩි හප්පට ඒකටද ගල් වෙලා තියෙන්නේ ගල් වෙලා කියන්නේ ওই මාළු අර මාළු ගල් වුණාම ඉන්නේ ඒ වගේ නෝනයි මාත්‍යයි හප්පියා මම කුරු ගලියෙන් පාකයක් ගහලා තමයි මේකල අවුවේ තියලා තමයි ප්‍රාය 3කට පස්සේ ප්‍රශ්න අහගත්තේ ඔයෙට කියන්නේ ඒකේ තිබ්බ අයිස් හැටියට ටයිටැනික් නැවාවත් ඔව් හැපිලා ගිලින ඔයි ඒ තරම් අයිස් කුට්ටිය. අයිස් කුට්ටිය කියන්නේ වැඩක් නෑ කියලා. එහෙමනම් මට අන්නේ බෙන්ස් කාර් එකේ AC ගැජට් එක හයි කරලා දෙන්නකෝ අපේ පරණ යකඩ අල්මාරියට. මොකද තමුසේ පවුලව දාන්නද ඇතුළට? නෑ නෑ පවුලව දාන්නේ නෙමෙයි. මේ වැඩේ කරන්නේ බහොඳි මේකේ අයිස් මේ කෙලිමේ AC එක මාරම වැඩ හොඳේ. ඒක එකට දැම්මම තීතලයිද? එකට දැම්මම නෙමෙයි ඔය බින්දුවේ තිබ්බම තීතලයි. හා ඔව්නේ ඔයි දාන්න කන්නුත් මේ ගල් වෙලා සීතල වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඒක ලෙඩක් නේ මොකක් කරේ? ලෙඩන්නේ මේ ඔය ස්විච් එක හොයාගන්නනේ. ඕෆ් කරන ස්විච් එක හොයාගන්නනේ. අම්සේ කියන්නේ මේකේ ලොකු මේ කවුද මහත්තයා? පරණ මමියක් තිබ්බනේ ඔය වෙන්ස් එකේ. ඒ කියන්නේ යාට විතර වයස නැතුව ඇති මහත්තයාට. කාටද? එයාගේ මමිත් මේකේ හිටියා නම් ඉතින් අවුරුදු 60-70ක් ඇතිනේ මමීට වයස. නෑ ඔයි මේ හිම එකනේ මමී දැකලා නැද්ද අර ඊජිප්තු වල පිරමීඩ ඇසී හිටියා ආ මම වට සල්ලි දාලා හම්බානක මට්ටු වෙලා තියෙන්නේ මොකද්ද ඔය මොකද පිරමීඩ කේස් වලට හරි හරි ඔය ඊජිප්තු නෙමෙයි මොකේ වුණා මම නම් කැමති නෑ පිරමීඩ නෙමෙයි ඔය ඒ මගුල පිරමීඩයක් නෙමෙයි මේ කියන්නේ අර මේ කාන්තාර වගේ රටවල් වල තියෙන්නේ ඔයි ආ මේ අර මේ මෙහෙම උඩට තියෙන්නේ මෙහෙම උඩට තියෙන්නේ ඔව් ඔව් ඔටු වගේ මොල්ලිය මොකක් තමයි කාන්තාර වල මෙහෙම උඩට අර මෙහෙම උඩට තියෙන්නේ ඔටු වගේ මොල්ලියනේ මොන ඔටුවේද මන් දන්නේ මේක. ඒ ඔටුව නෙමෙයි ඔය අර පිරමීඩ් එකේ තියෙන උලට තියෙන ඔය පල්ලෙහාට එනකන් අර මොකද අලුව කෑල්ල බාගෙට කපලා වගේ තියෙන්නේ. මා අර ගල් ගෙඩි වලින් හතර තියෙන එක. අන්න හරි. සම්සේ හරියටම ආවා. ඔව් ඔව්. මං හිතුවා සම්සේ තව තේරුම් කරලා දෙන්න වෙයි කියලා.
දැන් මහත්තයා තමසෙ ගිහිල්ලා මේ සීට් සෙට් එක ගිහිල්ලා සාලේ දියා ගන්නවා. ඔව් බෙන්ස් සීට් එක. ඔව් තමසෙ ගැර යකඩල් මාරිය, ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ මේ 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 බෙන්ස් එකේ AC එක ගිහිල්ලා තියලා හදා ගන්න. හදා ගන්න. හරි. හැබැයි තව මොන හරි අඩුපාඩුකම් තියාරව මේ අතිබ්බ බටේම ලයින් ඕන උනොත් තමසෙ කියන මේ ඔය කාර් වල සයිලන්සර් අරව මේ අතින ඒවත් ගන්නලා මට තමසෙට දෙන්න පුළුවන් අඩු ගන්න. නියමයි. හරිද? මේ පෙට්‍රල් ඩීසල් නැති කාලේ නියම වැඩේ. ඔව් ඔව්. හැබැයි පුළුවන් තරම් ඉක්මනට එනවා. බැරි වෙලාවත් තෙල් නැවක් ඇවිල්ලා උන් ඇවිල්ලා මේ වාහන ටික ගෙනිච්චොත් තමසෙට මට ওই ටික දෙන්න විදියක් නැති. පිස්සු කතා කරන්න එපා රාජ මුදලාලි. මේ කපේදී එහෙම තෙල් නැවක් එන්නේ. හරි හරි හරි. එහෙනම් තමසේ දැන්ම අරන් යනවා කොහේ ටික. හරි එහෙනම් thank you බෑ. ආය. The Boss Friday Special.